කන්නේ ඉටි නැත්නම් කන් කලාඳුරු පිළිබඳව බොහෝ දේවල් ඔබ අසා ඇති. බොහෝ අයෙක් විශ්වාස කරන්නේ කනේ ඉටියනු අප ශරීරයෙන් ඉවත් කළ යුතු අපද්‍රව්‍යයක් ලෙසයි. එම නිසා දිනපතා කන් පිරිසිදු කිරීමට ඔබ පුරුදු වී සිටිනවා විය යුතුයි. නමුත් වෛද්‍ය විද්‍යාවේ පැවසෙන ආකාරයට කනේ හටගන්නා ඉටියනු කනේ ආරක්ෂාවට නිපද වෙන ද්‍රව්‍යයක්. කනට බාහිර ද්‍රව්‍ය ඇතුළුවීම වැළකීම, කන පිරිසිදු කිරීම මෙන්ම බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීම වැනි කාර්යභාරයන් බොහෝ ප්‍රමාණයක් කනේ ඉටිවලින් සිදු කරනු ලබනවා. කනේ ඉටිවලින් පැවසෙන ඔබේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරියේදී ඔබ වෙතගෙන එනවා. හොඳින් අසා සිටියොත් ඒවා ඔබට වැදගත් බව පෙනේවි. 1. අලුපැහැ කලාඳුරු යනු බියවිය යුත්තක් නොවේ. එය දුහුවිලි සහ කුණු බැඳීම නිසා ඇතිවන්නා. විශේෂයෙන් නගරාශ්‍රිතව වාසය කරන පුද්ගලයන්ගේ අලුපැහැ කලාඳුරු දැකිය හැකි. නමුත් අලුපැහැ කලාඳුරු සමග කනේ වියලි බවක් සහ ගැසීමක් ඇති වුවහොත් වහා වෛද්‍යවරේ හමු විය යුතුයි. 2. ලේ පැල්ලම් සමග කනේ ඉටි. කනේ ඉටි කල්යත්ම පරණ වීමෙන් තද පැහැයක් ගන්නා නිසා එය බොහෝ දුරට ලේවල පැහැයට සමාන වනවා. එසේම ඔබ කන් පිරිසිදු කිරීමේදී ලේ පැල්ලමක් දුටුවහොත් එයින් පැහැදිලි වන්නේ ඔබේ කන්බෙරය පළුතු වී ඇති බවයි. නමුත් කන්බෙරය පළුතු වීමෙන් බාහිර ද්‍රව්‍ය කනට ඇතුළු වී කනේ ආසාදන ඇති විය හැකි. මෙය ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු විය හැකි. නමුත් බොහෝ අවස්ථාවලදී මේවා ඉබේම සුවවේ. නමුත් ඔබට සැක සහිත අවස්ථාවක් උදා වුණොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි කළ යුත්තේ. 3. දුඹුරු පැහැති ඉටි. ඔබේ ශරීරයේ ආතති තත්ත්වයන් ඇති වූ විට කනේ ඉටි දුඹුරු පැහැගනී. ඔබ බියට පත් වූ විට හෝ කලබල වූ විට ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථ ප්‍රතික්‍රියා කරන ආකාරයේ හේතුවෙන් එසේ සිදුවනවා. එම නිසා ඔබේ සිරුර සහ මනස සාමකාමීව සතුටින් තබා ගැනීම වැදගත් වෙනවා. 4. කළු පැහැති ඉටි. බොහෝ දෙනා මෙය භයානක තත්ත්වයක් ලෙස සැලකුවත් එය එසේ නොවේ. කන් ඉටි බොහෝ කාලයක් කන තුළ රැඳී තිබීමෙන් ඒවායේ ඇති මේදය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් මෙසේ අඳුරු පැහැගන්නවා. නමුත් එයත් සමග කැසිල්ලක් හටගත්තොත් වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුත්තේ එය දිලීර ආසාදනයක් විය හැකි බැවින්. 5. සුදු පැහැති ඉටි. සුදු පැහැති ඉටිද පොදු තත්ත්වයක් වුවත් එම ඉටි ඇති පුද්ගලයන්ගේ සිරුර කළු පැහැ ඉටි ඇති අයගේ සිරුරු වලට වඩා ගඳින් අඩු බව සොයාගෙන තිබෙනවා. කොරියාවේ සහ උතුරු චීනයේ වාසය කරන මිනිසුන්ගෙන් 100%ක් ඇත්තේ සුදු පැහැ බියලි ඉටිය. නමුත් එම රටවල්වල වාසය නොකරන අයගේ ඉටි සුදු පැහැ ගනී නම් එයින් අදහස් වන්නේ ඔහුගේ ඇඟේ විටමින් ඕනතාවයක් පවතින බවයි. එම නිසා විටමින් අඩංගු ආහාර ගැනීමයි එවැනි අවස්ථාවලදී කළ යුතු වන්නේ. 6. ගන්ධයකින් යුක්ත කන්නිටි. ඔබේ මැද කනේ ආසාදන තත්ත්වයක් ඇති වූ විට මෙසේ ගන්ධයක් හැමිය හැකි. එසේම කනේ වතුර සිරවීම හේතුවෙන්ද මෙසේ විය හැකි. ගඳට අමතරව කනෙන් ශබ්දයක් ඇසීමද සිදුවේ නම් වහාම කන් ආශ්‍රිත වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. 7. වියරමයේ ඉටි. ඔබේ කන පිරිසිදු බව පවත්වා ගැනීම උදෙසා වරින් වර විවිධ කාලවලදී කනෙන් පිටතට ඉටි ගලා ඒම සිදුවනවා. නමුත් එම ඉටිවල ප්‍රමාණය වෙනස් නම් හෝ සංයුතියේ වෙනසක් පෙනේ නම් වහාම විශේෂඥ වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. 8. වියලි ඉටි. සමේ ඇතිවන වියලි තත්ත්වයන් හා ශරීරයේ මේදය අඩුවීමෙන් කන් ඉටි වියලි විය හැකියි. කෙසේ නමුත් කනේ අමාරුව කන පිරුණු ස්වභාවයක් දැනීම අප්‍රසන්න ගන්ධය සහ ගැසීම් තත්ත්වයන්ද කනෙන් ශබ්දයක් ඇසෙනවා මෙන් දැනීම මෙන්ම මෙම ලක්ෂණ සමග ගැස්සද පවතී නම් ඔබේ කනේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ ඇත. එම නිසා එවැනි අවස්ථාවකදී වහාම වෛද්‍යවරේ හමු විය යුතුයි. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.